මේ ලෞකික සැප සම්පත් වල ඇලි ගැලී සිටින අපි කෙසේ සිරක්ෂණය අවබෝධ කරගන්නේ? ගැටළු වලින් මිදෙනවාදයි පාදව දෙන්න කියලා කියනවා. දැන් මෙතනින්ම ලකින්න ඕනේ මේ දිහාම තමයි. තණ්හා නිසාය තණ්හා වදහත. මේ තණ්හාවම දැකලා තණ්හාව නිසා තමයි පහදලන්න කියන්නේ. ඇයි එහෙම කියන්නේ? තණ්හාවේ තිබෙනව මහ භයානක ස්වභාවය දැකලා මේ ඇලි ගැලී ඉන්නකේ තිබෙනව මහ විනාශය දැකලා අභාවත්වේ දැකලා ඒක පහ කරගන්න. නියතාවත් නිවන් මාර්ගය කියන්නේ ඒකයි. දැන් තණ්හාවේ ඇලි ගැලී ඉඳගෙන නිවන් දකින්න පුළුවන්ද කියන එක අහනකොට තණ්හාවේ ඇලි ගැලී ඉඳගේ ආදීනව බලන්න පුළුවන් වෙනවා. තණ්හාවේ ඇලි ගැලී ඉඳගේ ආදීනව බලන්න තණ්හාවේ ඇලි ගැලී ඉන්න වාසිකත්වය තියාගෙන වැදොල කාමයන් තන්දේ නැහැ. ඒතර ව්‍යාපාදයේ දීන විද්ද උද්දච්ච බුද විදිකිච්ඡාගේ නිවන් පහයි කියලා වැඩි වෙනවා මහා මේ විදර්ශනා ආවා. එන හැම වෙලාවෙම බලන්න ඕනේ. ඒකෙන් අහක් වෙච්ච වෙලාවක් තියෙනවා. දැන් මේ වරහන මේ මොහොතේ ඉන්නකොට ඔය තණ්හාවේ ඇලි ගැලී ඉන්න මානසිකත්වේ නෑ. දැන් අවධානය යොමු වෙලා තියෙන ධර්මස්ලෝනේ. දැන් මේ විලාසේ කියන එක තේරෙනවා. හැබැයි මේ විලාසේ යම් කිසි ඥානමාත්‍රයක් හරි වැටුණා නම් වැටෙච්ච ඥානමාත්‍රයේ මේ ලෝකේ කිසිම වස්තුවකට කිසිම ද්‍රව්‍යයකට කිසිම බලවේගයකට වෙනස් කරන්න බෑ. ඒක පරාජය කරන්න බෑ. දැන් මේ වගේ මොහොතක වරහලා තේරුම් ගත්තාම තණ්හාවේ අහාරස්සේ යම් මාත්‍රයක් හරි වැටුණා නම් ඒ වැටුනේ ප්‍රඥාවයි. නිවන නැති මොහොතකින් ඒක වරහලා. එන ඊතර සීල ගුණයක් ලැබුණා, සමාධි ගුණයක් ලැබුණා, ප්‍රඥා ගුණයක් ලැබුණා. නැගිට හරියක් නැවතා පාරාදී කරවන්නේ දසමාන සේනාවක ගොබ්බේ. කිනක වෙනස් කරන්නේ. එන ආදීයේ ඇලි ගැලින් එක වටිනවද නොවටිනවද කියන තීරණය. එතකොට තේරෙනවා ඇලි ගැලින් එක අහාරයි. ඔන්න ඔය විදිහට උනාට පස්සේ මෙච්චර කාලෙ ඇලි ගැලී ඉඳපු මානසිකත්වය වෙනස් වෙනවා. ඊට පස්සේ අපි කියන්නේ මේ ජීවිතය හැංගීවා පැති ජීවිතේ වේවා උපන්නොත් බැලකම් පෝෂණය කරන කෙනෙක් කතාවක් තියෙනවා. ආපුගේ වැඩි කෙනා පිට පාත කරගන්න වෙලා නෙවෙයි. මොනවා හරි ජීවත් වෙන්න ඕනේ. ඉතින් ජීවිතේ ඉන්න ශ්‍රාවකයෙක් කවුරුහක් කනකොල්ල දෙන්න කෙනෙක් නැති ඉන්න. එයා හරි හම්බ වෙන්න කාම ඕනේ. මොනවා නිෂ්පාදනය කරගන්න ඕනේ. ඔය දෙන්නා ජීවිතේ ප්‍රයත්නට කාර්යයක යෙදෙන. ඔය ජීවිතේ ප්‍රයත්නට යෙදෙන එක සාධාරණ කරන එකක් නෙමෙයි. ජීවත් වෙන්න නොකර බෑ. තක්සාවක කොහොමද ජීවත් වෙන්නේ? හොඳ හිත කරනවා නෙමෙයි. ජීවත් වෙන්න ක්‍රමයක් නැති හිත කරනවා. සාධාරණ වාසිය නමදි කියලා. පිටපත වෙන්නේ. බලිගිනි ඉන්නේ බැරි ඉන්න. ඉන්නකම බලිගිනි වෙනවා. මොකද වතුර කොහොමද? ඉන්නකම විපාතය ඇතිවෙන දවසක් නැහැ. විපාතය අමාරු. ඒක ඉඳන් වතුර කරනවා. හොඳ හිත නැහැ. අන්තිමට වැඩ කරනවා චන්ද්‍රාගෙන් තොරව. එන දිහියක් හෝ වේලා පැවිදිෙක් හෝ වේලා තමන්ගේ වැල අත්හරින්නේ නැහැ. සැලෙහිතු ඇතිකෙ කෙරෙනවා. එන අධ්‍යාත්ම හරියක් තියෙනවා. චන්ද්‍රාගයේ රෝල් කරගෙන උදේ වැඩ කොටසක් තියෙනවා. මෙන්න මේ හරයක් නැති වැඩ කොටස. දිහියක් වේවා පැවිදිෙක් වේවා අත්හැරලාවලි. නෝ කන්ද ආහාරයක් ඉන්න තැනක් ලෙඩ බෙහෙතක් ඉන්න වස්ත්‍රයක් තියෙන මේ අත්‍යවශ්‍ය කොටසක් තියෙනවා දීපාදේ කියලා. මේ ටික නිකන් ඉඳලා කොහොමවත් ලබා ගන්න ඕන. ජීවිතේ අවසාන වෙනකන් ජීවිතේ අවසාන වෙනකන් මේක අවශ්‍ය නිසා ඒක ගන්න සිද්ධ වෙනවා. නිහි වේවා පැවිදි වේවා ඒක තෘප්තිලාභ කරන එකක් නෙමෙයි. මෙන්න මේ ටික දිනවල ඇති රක්ෂා කර ගන්නවා ඉන්ඩෝනෙසියා ගියත් දුර හදා ගන්නවා. ඉතින් ඉර කරන්ට පවා ගන්නවා මොකද කල්ල කරන කවුරුත් දෙන්න කෙනෙක් නැහැ ඒවට අවශ්‍ය කරන පසු කරේ හදා ගන්න ඕන නිසා. ඉතින් මෙයන් තමන්ගේ ඉදිවලේ ඉදුකම් කරලා තියෙනවා දූ දරුවන්ගේ අමු දරුවන්ගේ දෙමව් කියන්නේ ඒ ටික සාපෝටි කරනවා. සංග්‍රහයෙන් බැඳිලා නැහැ. ඉතින් ඇලි ගැලී කරන එක අයින් කරගත්තම ජීවිතයයි වෙන්නේ. නමුත් ඇලි ගැලී කරන එක අයින් කළොත් මතු භවයේ හේතු වෙන සංකාර කරන එක නතර වෙනවා. එහෙනම් ඒක තමයි නිවන. වැඩ කටයුතු අතරලා බිල්ලා වගේ ඉන්නේ නිවන් දැකවක් පස්සේ නිවන් දැකගෙන ඉන්නේ සිතක් නෙමෙයි. එහෙම එකක් නෑ හදාගෙන ඉඳලා මම හිතන්නේ මේ දිවල් දකින්න කියන එක ඔක්කොම අදයිඩ කරන එක. මිල්ල වගේ දැන් දැන්ලා ගාලු මිත්‍ති භවයේ ඉන්න එක. එහෙම එකක් නෑ නිවන් දැකලා කියලා. නිවන් දැකගෙන ආවින් වැඩ කරන දින හදාගත රාජික වැඩ පිළිලා තියෙන හැම පෙරෝ යන්තා හිතේ කයි වදනින් පෙරෝ වැඩ පිළිලා තියෙනවා. ඒක ඔක්කොම අත්හැර දැන. ද්වේෂයේ මුල් කරගෙන අන්ත පරිගාන්නේ හිඟ කරන්නේ හිඳා කරන මොනවා හරි වැඩ පිළිලා හිතෙන් කයි වදනින් කරලා. ඒ ටිකත් අත්හැර දැන. මුලා කරවත් කියලා මේ ලෝකේ ඇලි ගැලී ඉඳ ගොඩ නගන්නා වූ යම් හිතවිලි තියාවත් කරන වැඩ පිළිලා තිබන්ද. ඒ ටික අත්හැර දැන. ඒතකොට ඔබේ ජීවිතය තුළ හරි හම්බ කරගන්න අන්තිම සතේ ඉඳන් ජීවත් වීමට අවශ්‍ය කරන වැදගත් දේකට යෙදෙන අපිට අනවශ්‍ය විදමකුත් නැහැ. ඔව් ඒව අතරින්නේ ජීවිතය අවශ්‍ය කරනවා නම් කාර්යයක් කරන එකක් නෙමෙයි කලින් යුතුකම් වලට තියෙන කාර්යය
අත්හැරලා ගිහිලා තියෙන මේ වෙලක් නැතිව වටලවා ගත හිඳ. වෙලක් නැතිව ඔක්කොම මිච්ච ඇලි ගලි වාසිය කරන චන්ද්‍රාගේ අත්හැරලා ගියාට පස්සේ වෙලක් නැති ඇලි ඔක්කොම උදාහ කාලේ හුඟක් ඉතුරු. ඒ කාලේ අත්‍යවශ්‍ය යුතුයකම ඉතුරු කරනකොට යුතුයම හරියට ඉතුරු වෙනවා. ලෝකෙදී යමස්සිය යුතුද තමන්ටත් අනුන්ටත් අයහපතක් නොවන ජීවිතේ පැවැත්මට අවශ්‍යම කරන කොටසක් ලෝකෙ පහළ වෙනවා. ඒ ටික නිසා උට සාධියෙන් ද්වේෂයෙන් මොහෙන් තොරව කියන කටයුතු නිසා ඒව මහා බලවත් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් එතකොට උට ලැබෙන තියෙන සම්පත්තිය වැහිලා තියෙන්නේ මනුස්ස සම්පත්තිය. විපාක සම්පත්තිය. ඒක විරුද්ධ වෙනවා. විරුද්ධ වුණාට පස්සේ ස්වයං ජාතව හැටි ලෝක ගොඩනගෙන පටන් ගන්නවා. සියල්ලෝම ওই තත්ත්වෙ ඉන්න පටන් ගන්නවා. ලෝකෙ નિરાයාසෙම ජීවත් වෙන කෙනෙකුට හැදෙලා ඉන්න එක. අල්ලාගත්තේ හේතුව මෙන්න මේ දෙයක් තියෙනවා. එහෙනම් බෞද්ධත්වයේ තමයි ලෝකේ හොඳම ජීවිතයක් ගත කරන්න තියෙන හොඳම ක්‍රම. කාටවත් කරදරයක් නැති අත්‍යවශ්‍ය කටයුතු ටික සිද්ධ කරගෙන නිකන් ඉන්න බිම් බලාගෙන ඉන්න ගොළුවාගින් එකක් නෙමෙයි. අවශ්‍ය දේ කතා කරන, අවශ්‍ය දේ ක්‍රියා කරන, අවශ්‍ය දේ හිතන වැඩකම් දිහා කරන කෙනෙක්. ඒ ජීවිතයේ අවසානින් එහාට ඔහුගේ බලාපොරොත්තුවක් සම්බන්ධ කර ගැනීමක් නැහැ. ඊළඟ අත්‍යවශ්‍ය. එහෙනම් මේ මෙලෝදී ජීවත් වෙලා ඉන්නකම් නියම මිනිස්සෙක් හැටියට ලෝකේට තමන්ගත් යහපතක් වෙන ක්‍රියාත්මක කළා. අවසාන හුස්ම දෙන්නේ ජීවිත මාර්ගය තමයි බෞද්ධයාගේ ආර්යයාගේ ජීවිත ක්‍රමය. ඉතින් ඔබේ දිශාවට බාහිර කැටි ගන්න කිසිම දෙයක් නෑ. අවශ්‍ය කටයුතු හරියට කරගෙන යනවා. අවසාන ආකාරයෙන් සම්පූර්ණ කරගන්නවා. ඉතින් ඒ නිසා සිරක්ෂණ අවබෝධ කරගැනීමකට කිසිම ප්‍රශ්නයක් නෑ. පොඩ්ඩක් මේ ඇලෙන ගැටෙන පැත්තෙන් අහක් කියලා මේ නිදහස් වෙලාවක මේකන හිතන එක විතරයි තියෙන්නේ. ඇත්ත ඇති ආකාරයෙන් දැනගැනීමේදී අපිට ඒකෙන් අයින් වෙන්න දෙයක් නෑ. යම්කිසි ගණනක් හදලා පිළිතුරක් ගන්න ක්‍රමයක් තියෙනවා. දැන් මේ මනුස්සයා දිහි එක එකෙනි සීනි කකා ඉන්නවා. තාමයි. මොනවා කර කර හිකමක් නෑ. පොඩ්ඩක් ඊළාට දන්ත කවුරුන් නෑ ළමයා සීනි දිහි කඩේ තියනවා දන්නේ. දන්ත අවදානේ මෙච්ච මොහොත. තේරුණටක් කරා. මේ එකතු කරන්නේ මෙහෙමයි අඩු කරන්නේ මෙහෙමයි. වැඩි කරන්නේ මෙහෙමයි බෙදන්නේ මෙහෙමයි. වැටහිලාක් මේ මොහොත. හැබැයි සීනි කකා හිඳා වල වල ඉන්නවා ඌ වැටෙන්නේ. ඒ වෙලාවට කඩේ සීනි ටික දිනවා සීනි දිනවා කියලා දන්නකෝ දැන් කවුදන්නේ මොකද. අනිම ආභෝධිය ලැබෙන මොහොත අනිත් මොහොතකින් තොර වෙන්න ඕන. ලෞකික විවාහ ලෝකෝත්තර විවාහ. ඒ ආභෝධිය ලැබුණාට පස්සේ ඊළඟ හිිරියේ වැඩි කෑවා ඊට පස්සේ මොනවා කෑවා? අර ආභෝධිය නැති වෙනවා. වැටෙච්ච වැටිහි නැති. ඊළඟ ලෝකී යථාර්ථයක් මේ අනිත්‍ය කියලා අමුතුවෙන් ගොඩනගාපු අමුතු දෙයක් නෙමෙයි. ලෝකී යථා ස්වභාවය. මෙන්න මේ යථා ස්වභාවය තමයි නියම ඇත්ත. නියම යථාර්ථය. මේ යථාර්ථය දකින්න න්‍යාය ධර්මයක් තියෙනවා. මේ න්‍යාය ධර්මයේ ප්‍රඥා ගෝචරයි. ප්‍රඥා ගෝචර නිසා ඊගෙන විවසනයකට යනවා. ඒක වැටේ ඉඳ බලා ගන්නවා. අනිත්‍ය වැටෙනවා කියලා ඥාන වර්ධනේ පහළ වෙනවා. පාරවිත ඥාන ලක්ෂණේ ආයි ලෝකෙ කිසිම සාමයන්ගේ හෝ කිසිම දෙයකින් නැති කරන්නේ. ඒ ඥාන ලක්ෂණේ තීරේ බල වෙනිනවා ඊට පස්සේ. ඊට පස්සේ මෙයා වැඩක් නැහැ. මේ කාමයේ වැඩක් නැහැ. මේ වැඩක් නැති සුන්දර හදාගන්න ලෝකෙ මේ නපුර ලෝකෙ වැඩක් නැහැ. මේ පුලාප දුරුදුර කොළපං කරගෙන ඉන්න ලෝකෙ වැඩක් නැහැ. මොකද මේ වැඩ පිළිවිද. සමන්නම දෙහෙන්න පටන් ගන්නවා. වැඩක් නැති හැටි ඔක්කොම අත්හැරලා දහස් වෙනවා. ඉහි දේවා කයි දේවා සිද්ධ වෙන්නේ ඒකයි. ওই ටික නොකළොත් ඉහි දේවා පැයි දේවා නිවන් මඟ හම්බ වෙන්නේ නැහැ. ඔබේ උරුම ගන්න. දැන් ලෝකයේ මේ තමන්ගේ අවශ්‍ය කටයුතු කිරීම මේකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔකයි අදින්නේ. යම් සමාජ කතාවක් තුළ ඒ බුද්ධිලයා සමාජ කොටු වෙලා ඉන්න සාමෝ නිසා යම් කිසි අවැඩක් අසාධාරණයක් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔයා පොදේ හරස් කරගෙන යනකොට. ඒ වගේ වෙලාවට ඔහුට තේරෙනවා. මේ බඳු දෙය මම ප්‍රියද කරන්නේ නැහැ. කරන්නේ නැති දෙයක් ඉදයි මේ කරන්නේ. හැබැයි හිත වෙනින්න හිතේකින් ඈත් කරන හැමෝටම ගන්න. සමහර ජීවිතේනේ වෙන කරන්න දෙයක් නැති නිසා මට මේ කරන්න වෙලා තියෙනවා. හැබැයි මම නම් කොහොමවත් ප්‍රිය කරන්නේ නැහැ මෙන්න මේ වැඩ පිළිවෙල. එහෙනම් ඔහුගේ හිත දිත්තේ විපරිත. දිත්තේ විපරිතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ තුන් පුද්ගලයන් තමයි තියෙන්නේ. එහෙනම් දිත්තේ විපරිතේ ළඟින් ගන්න කඩේට සතර පාගත දෙ හේතු වෙන්නේ නැහැ. යලි යලි එකට බැඳෙන්න හේතු වෙන්නේ නැහැ ඒක ඉවත් කරන්න හේතු වෙන්නේ. ඊයත් ගැවෙන සුදු පරිසරයක් හම්බුනේ නැත්නම් ඊළඟ අත්දැව එවදු වන්නා වූ සාම්මෝර කොටු වෙච්ච පරිසරයක උපදින්නේ. එවන් පාප වැලපිලකින් ජීවත් වෙන පරිසරයක වාසය උපදින්නේ. එතෙන් ඉඳහත් මෙන්න මේ ආකාරي සුදු වෙනවා තියෙන. ඉතින් අපිට ඒක ගැන බලන්න අවශ්‍ය නැහැ. යථාභූතය ලබා ගන්නම උත්සාහ කරන්න ඕනේ. බාහිර තර්ක වාද අත්හැර. යථාභූතයේ තීරණයක් තියෙනවා නම් තීරණ දෙකක් නැහැ. ඒකම තීරණේ හරියට ඒ. ඒ තීරණේ කල්පනා කරලා ළඟ පෑවට නිවන් දකින්නේ නැහැ. ඒ යථාභූතය ලබා ගැනීමට යමක් කළෙද්ද ඒක කරන්න උත්සාහ කරන්න ඕනේ.
ඒතර ඉතින් ජීවිත කතාවල් ඔක්කොම හැර ගහලා ඊට ධර්මානුකූලව සකස් වෙලා ඉන්නවා. ඒ වගේම මෙහෙම කරද්දි මෙහෙම කරන්න පුළුවන් ද අපිට දැන් අපිට මේ බලිකින් හම්බ කරන්නයි භාවනා කරන්නයි පුළුවන් ද මෙහෙම තර්කවාද කළා මේක හරියන්නේ. භාවනා කරන්නේ මේ එකක් නෙවෙයි සුදුසු ඒවාල ඕන තරම් තියෙනවා. මේ වැඩ පිළිවෙල රාගයෙන් දේශයෙන් මෝහයෙන් හදාගත්ත වැඩ පිළිවෙල ගොඩ ගහගත්ත ඉඳලා අපිට මේ වෙලාවක් නැතුව තියෙනවා. ඊට පස්සේ වැඩක් නැති වෙලාවල් ඔක්කොම අත්හැරපස්සේ ඕන තරම් වෙලාව තියෙන වැඩ පුරත් ඒක. ඒක සාමාන්‍යයෙන්ම තේරෙයි. මේ වගේ අවස්ථාවක් බලහහනකොට දවස් කීපයක් යනකොට ක්‍රමක් වෙන්නේ ඔය විදිහට වැටෙනවා. මොකද ධර්ම අවබෝධයේ හේතු වෙන ධර්මයක් මේ කියන්නේ. මේ පොතේ පතේ තියෙනවාද අර මා තර්කවාද නැතුව කියන්නේ ඒකයි. මොන වචනේ ඔය වචනේ මොකෙන්ද ගත්තේ? ඕවා එකක්වත් නෑ බුදුරණන් අහතේ දේශනා කරන්නේ මේ ටයිම් අපි වෙන්න. මේ අපි ඉදලා භාවිතා කරන වචන අරගෙන අදහස ප්‍රකාශ කරන්න මේ කාරණේ වෙන්නද දින. අදහස යවත් එන්නේ යථාබෝධයේ. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඔය කියන ටික තේරුම් අරගන්න. අනිත්‍ය දුකහත් කියන්නේ මොකද්ද කියලා මූලික වශයෙන් හොඳට මනසින් වටහා ගන්න නිතර සීකරනවා. ප්‍රතියේටි හරාවිත ජිගුච්ඡති කියන්නේ මේකයි මේ අනිත්‍ය කිව්වේ කියලා තේරුම් ගන්න ඉස්තර නැහැ ඉස්තර නැහැ කිය කිතු බතා මෙච්චර කාල හිරවුනේ. බොහොම සීමා කරගෙන ඉන්න බෑ. එහෙනම් පරිත්‍යාගපාදී අනිත්‍ය දැක්කා නම් එයා ධර්මයේම දැක්කා. පරිත්‍යාගපාදිකක් දැක්කා. ගොඩ නැගෙන හැටි දැක්කා, ගෙවෙන හැටි දැක්කා. මේක යලි යලි සීකරන අනිත්‍යයි කියන්නේ මෙන්න මේක නේද කියලා තීරණයට වහින්න ඕනේ. ওই තීරණේ වහලා හිර කළ බුද්ධි කැලක රාමක බක්ලෝලා තියෙනවා. ඒක නිසා තමයි අවබෝධ කරගන්න බැරි. මේ දුක කියන එකත් ওই විදිහට දැක්ක අනත්ත කියන එකත් හොරගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ওই ටික පුරුදු වෙලා ඉන්න ලැබෙ ලැබෙනවා තේරුම් ගත්තාම අනිත්‍යයි දුකයි අනත්තයි කියන එක තමයි ප්‍රඥා ගෝචර වෙනවා. ඒතකොට දකින්න මේ ලෝකෙ නිදිම අනිත්‍ය දුක නා. පැවැත්ම තුළින් සියල්ලේ නිදිම අනිත්‍ය දුක නා. එහෙනම් ඒ තුල මම මොනවද හරියක් තියෙන ගල්ද දෙයක් තියෙන. අතරින් වැලි මිදියා. අපිට අද ওই තරලා ගහ සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. නැවතත් ආපහුම ওই විදිහට අහලා අවශ්‍ය කරන ධර්ම අවබෝධය ලබා ගන්න බලන්නේ මේ කෑලි එකතු කරලා හිතේ තියා ගන්න බලන්නේ. කෑලි කෑලි කරපාලම් කර ගත්තාම සංඥා දෙක ගහගත්තා වෙනවා. ඒ වගේ මේ අවශ්‍ය වෙන්නේ ධර්මයේ තුලින් යථාභූතිය ලබා ගන්නම උත්සාහ කරනවා. ඒතර අල්ලාගත් එකක් හිතේ නැහැ. නමුත් ලෝක යථාර්ථයේ වැටහෙනවා. යෝග යථාර්ථයේ වැටුණොත් නිවන් අවබෝධ කරගන්නවා. ඔය විදිහට තේරුම් ගන්න අප්‍රමාද නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන සෑම පිළිවෙලක් යාපතක් තියෙනවා.